මුදල් පිළිබඳ පනතක් හෝ මුදල් පිළිබඳ යෝජනාවක් ගේන්න පුළුවන් අමාත්‍යවරයෙකුට පමණයි. අමාත්‍යවරයෙකුත් ඒ යෝජනාව ගේන්නේ බොහෝ වෙලාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය අරන්. එතකොට මේ කොහෙවත් ඉන්න මන්ත්‍රීවරුන්ට විරුද්ධ පක්ෂයේ ඉන්න ඒගොල්ලොන්ට මොකද තියෙන විවස්ථානුකූල බලය? අරයාගේ මුදල් කපන්න, මෙයාගේ මුදල් කපන්න කියලා යෝජනා ගේන. ඒක විවස්ථාවට පටහැනි. මේ යෝජනා බාර ගැනීමෙන් කතානායකවරයාත් පාර්ලිමේන්තු ලේකම්වරයාත් චේතනාන්විතව මේ රටේ විවස්ථාවට උල්ලංඝනය කරනවා. මේ තියෙන 152 වගන්තිය ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම් කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල් වලට වැය බරක් පැවරීමට හෝ යම් කිසි බද්දක් පැනවීමට හෝ තත්කාලයේ බලපවත්නා යම් කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් අමාත්‍යවරයෙකු විසින් විනා අන් කිසිවෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. අමාත්‍යවරයෙකු විසින් විනා අන් කිසිවෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස, හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම් කිසි ආකාරයකට අනුමත කොට ඇතොත් මිස, එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයෙකු විසින් වුවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. මේ තියෙන්නේ 152 වගන්තිය. එතකොට ඇමතිටත් බෑ ඇමති මණ්ඩලයේ අනුමැතියක් නැත්තම්. ඇමතිටත් බෑ ඇමති මණ්ඩලයේ අනුමැතියක් නැත්තම්. දැන් එතකොට ඇමතිවරු නොවන මේ විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට කොහොමද බලයක් ලැබෙන්නේ? මේ විවස්ථාව 152 වගන්තිය උල්ලංඝනය කරලා, අමුඅමුවේ උල්ලංඝනය කරලා මුදල් පිළිබඳ යෝජනාවල් පාර්ලිමේන්තුවට ගියේ. ඒ යෝජනා පිළිගැනීමෙන් කතානායකවරයාත් පාර්ලිමේන්තු ලේකම්වරයාත් චේතනාන්විතව විවස්ථාව උල්ලංඝනය කරනවා. ඒ අය චේතනාන්විත විවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව ඉදිරියේදී එයට පිළිතුරු බඳින්න සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද්ද මේ කරන්නේ? අද විවස්ථාදායකය විවස්ථාවට පටහැනි දිශාවකට අරගෙන යන්න හදනවා. විවස්ථාව නොසලකා හැරලා රටේ මූලික නීතිය පැත්තකට දාලා පාර්ලිමේන්තුව රස්තියාදුකාරයෙක් වගේ මෙහෙවන්න හදනවා. කරු ජයසූරිය මහත්තයා කරන්නේ රස්තියාදුකාරයෙක් වගේ පාර්ලිමේන්තුව මෙහෙවන එක. ඉතින් මේක මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාකවත් දකින්න තිබිච්ච දෙයක් නෙවෙයි. රටේ මූලික නීතියට පටහැනි, ඒ වගේම මහජනයා නොමග යවමින් විවස්ථාදායකය රස්තියාදුකාරයෙක්ගේ තත්වයට පල්ලෙහාට වට්ටන්න හදන මේ විරුද්ධ පක්ෂයේ රනිල් අනුර සුමන්තිරන් හවුලේ මේ මෙහෙයුම කතානායකවරයාගේ ආශිර්වාද ඇතුව ක්‍රියාත්මක වෙන මේ මෙහෙයුම පරාජයට පත් කිරීම සඳහා සබුද්ධිකව පෙරටෙන්න කියලා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා.